දත්මිටතු. අපේ රටේ කතාවත් තියෙනවා හැම ගහල්කටම කොටකොටගේ කොට්ටෝරුව කෙල් ගාට කොටපුදාට හොට පැටලෙනවකි මේ විදියට අලුතෙම හොට පටල වගෙන තියන වෙන කිසිම කෙනෙක් නෙමයි පොලිස් දෙපාර්තමේන්ටුවන්නේ ගිරා පෝතකය ඔබ සියලුම දෙනා දන්න කාරණයක් තමයි අපේ පොලිස්තේපාර්මේන්ටන බහතරක් අවබ අවබෝධ නොකරගත් කාරණය තමයි තමන් පඩිගන්නේ මේ රටේ මහජනතාවගින් කියන කාරණි. ොහෝ ලාට අපේරටේ පොලිස් දෙපාර්තිමන්ටේ බහුතරයක් කැතවිදිිහට බලය තියනව කණ්ඩායමට කඩේ යනවා. ඒම ගිහිල්ල තරු පටි පලන්දිනවා. හැබැයි මෙහෙම ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතය අවසානයේ ඔ බොහෝම දේවල් අහිමි කර ගන්නවා. මේක හින්ද තමයි අපේරටේ සමහර මිනිස්සු කියන්නේ පොලිස්කාරයෝ පැන්ශන්ගේ අට පස්සේ හරියට ගෙල්ල ගහපු කෙල් ගෙඩිය වගේ කියන කතාව. මොකද ඒ තරම්ම කිසිදු වටිනාකමක් නැති දත්වයකට පත්තුවෙනවා. මිටවරුනි පෞක කාලය පුරාම මේරටේ බොහෝ ආන්දෝනයට තුරදුුන් චර්තයක් තමයි සමිත. සමිත මේවි්‍යයට ආන්දෝනයට තුරුදුන්නේ ඇගේ නිර්මාණ නිසාන්නමෙයි. ඇගේ පෞද්ගිල්ක ජීවිතේ යම් යම් කාරණ කෙනෙකොට කියන්න පුළුවන් ඇයි සමිතක ජීවිතයට මිනිස් සුමේදට ඇගිලි ගහන්න කියලා. එකට පැහැදිලි හේතුවක්තියවා. සමිත නඩත්තු වෙන්නේ වෙන කාකම්වත්නෙමේ ජොනියගේ. ජොනිය කියල කියන්නේ මේරට ඉන්න නොම්බ එකේ පාදඩේ හොරෙක්. දාාව කුපාඩී. පෞ්ගේ කාලය පුරාම ආණ්ඩුව සමග සම්බන්ධ වෙලා ඔ බොහෝ දේවල් ලැබුව. බොහෝ වංචාවල් කරා හොරකම් මැරකන් තක්ක ඩිකන් කර. මේ විදිට කරලා මේරටේ හජනතාවගේ බදුසල්ලි හොරකංකර. මේ බිදිට බදුසල්ලි හොරකං කරලා තමයි සමිතන ඩක්තු කරින්. මේකට අපි හැමදාම පෙන්නපු උදාහරණය තමයි සමිතග කොල්ල හම්බෙන වෙලාේ සමිත රෝහල් ගත කරේ ආසිරි. ආසිරි රෝහලය සමිතට බා හම්භවෙච්ච වෙලාවේ ඇගේ බිලගවන්නගේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි ජොන්ස්ට ජොන්ස්ටන් බිලගවන්නගේ අවස්ථාවේදී අපට හිතවත්මිත්‍රය කෝටහම්බූන. ඒවිලාවේ ඔහු ඔහුට ජොන්ස්ටන් කියපු කතාව තමයි සමිතට පුොතාහම්බුණ මේ බිලගෙවල එක්කන් යන්නාව කියන කතාව. කිසේ වෙතත් විිත්තෝරණි ඒ නිසා. මේරටේ මහජනතාවගේ බදමුදලින් ජීවත්වෙන. ඒ වංචාකරපු තක්කඩිකම්කරපු කුපාඩිකංකරපු මුදල්වලින් ජීවත්වෙන. සමිතට අලුත්ොටගේ ගෙට අලුතිම රිංගපු පුද්ගලය සමයි ආජිත්තරෝහන. මිටරුනි එක පුද්ගලෙන්ට එක එක දේවල්ගෙන විධ අසාවන්ටියයනවා. සමහර පුද්ලයෝ තෝර මෝර. ලකරෝල කනවා වගේම සහරමිනිස්සු බොම්බිලිවල්ටතාසයි ොම්බිලිවල්ට විතරක්නේ බොම්බිලිවල සුවන්ඳටත් තාසයි.ඒනිසා කිසියම් කෙනෙකුට වරණයක් තියෙන් නට පුළුවන්. හැබැයි ඒක සමාධයට ප්‍රශ්නයක් වෙන වනං ඒ ප්‍රශ්න කරන්නට සිද්ධ වෙනවා. අජිත්‍රෝහන ඇතුළු මේ පොලිස් නිර්ස්ධාහරින් බොක්තමිනිින්නේ ජනතාවදීර තියෙන බලය.ඒවගේම සමිතාද ජීවත්වෙන්නේ මේ ගැනත හිරටේ ජනතාවගින්. හොරකං කර පො සල්ලිබලි එනිසා මුන් සියලොව දෙනා විනාශ කරන්න මේ රට. අපේ සදාචාරය සහ අපේ පවත්නා වූ කලාව සාහිත්‍ය. මිතණ කලාව සාහිත්‍යයෙන් තොර සමාජිකට පැවැත්මක් නැහැ. එවගේ බංකොල කලාපක්තියන රටකට සාර්ථක අනාගතයකුත් නෑ න්සාතමයි රුසියන් විප්ලිවට පෙර රුසියන් සාහිත්‍ය අබිහිවේ. හිට මිතෝරණනි දවසින් දසරට කාලකන්න වෙන. මෙන්න මේ කාලකන්න්‍ය තත්වය වෙනස් කරන්න පුළුවන්. පහැදලි ප්‍රතිපත්තිමේ වෙනසක් කළහැකි දේශපාල කණ්ඩායමකට පමණයි. අන්න ඒ හැකියාවතිබනඒ දක්ෂිතාවේ තිබන සරස්වතිබන සමාධ්‍ය දේශපාල කණ්ඩායමක් සමඟ අපි පෙරටෑ. මිත්‍රෝී අර්ගයතු ජයත්‍රනක් මති බව ඔබ සීපත් කරමින් මෝබෙන් සමුගන්න ඔබ සමටටයි ජය.